අයිබෝන් අපි මැතිවරණ ඉලක් කරන යන වැඩටසටහන් මාලාවේ තවත් විශේෂ වැඩසරහණකට පැමිල්ලා තියෙන්නේ ඔබ දන්නවා ඉදිරියේ දී අප රට පාල්ලිමේතුව නියෝජනය කරන බලාපපුරොත්තු වෙනන අපේක්ෂකින් සොයාගන ගොස් ඔවුන් ඉදිරි පාලිමේන්තුව නියෝජනය කරන්නේ කොයාකාරෙන්ද කියන කාරණය අපි කතාබා කරමින් යනවා. ඉතින් මෙවර අපි හම්වෙන්නේ රත්නපුර දිස්ට්‍රික්ේ දේශපාලන කටයුතු කරන කෙනෙක් ඔබ හොඳින් මදන් තලතාතුකරල මැතිනි යි බොනබතුමියයට යි මම සරලෝ මැහුවොත් මන් දන්න පරිදි ඔබ තුමිය කවදාවත් දේශපකලනයට එන්න ඉටපුගෙනෙක් නෙමේ. හදිසය මපු කෙනෙක්. ඇයි එහම්බේ සිද්ද වුණේ. මගේ ඇයිර දීග දේශපලන ගමනක් තිබුණ ඒ අක්දස්සන්සය හත්තේ හතර ඉදල කරපුගෙනෙක්. හැත්තේ හතේ දර දෙදස්ක වෙනකම් පාලිමියන්තුවනො කළව නෝජනය කර. ඒ ඇතිවෙච්ච හිදස වෙනුවෙන් ඒ මරණයෙන් පස්සේ තමයි දෙදාස් හතර මං මැතිවරණයට ඉදිරිපත්වල පාලිමේතුරෙන්න්නේ එකට හේතු වර්තිවවා කෙටියෙන් කිව්වොත්තහෙම දැම් පවතින චන්දක්‍රමය අනුව. කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න වැඩකරන තමන්ගේ පිරිසක් කියල කොටටසක් ගොඩනැගෙනවා. ඒ අයට යම් කිසි අසාධාරණයක් වෙනවා. අසාධාරණයක් වනාා මං ඒදේ හොන්ත්‍රම දැක්ක හදිසිේ ඇති විච්ච මරණයක් නිසා. ඒ අය අනාත වෙන විදියට එ අයට බලාගනිත් එත් එක හිට පිරිසවට බලාගන්න කෙනෙ කිහිටමනත් නිසා තමයි ම විශේෂෙන්ම ඉදිරි පත්වෙන්නේ මට හිතනා ප්‍රත්නපුර දිසික්හේ ඒති භිච්ෂ වගගේීම ම භාරගෙන මගේ සෞදරැවිලින් නිෂ් කරන්න ෝ. ඔ අප රට එහෙම දේශපාල සම්ප්‍රත්ති අමුතු දෙයක් නෙේ ලෝක ප්‍රම ග්‍රාමාත්‍යවරේ වෙච්ච රිමෝ බන්ඩර්නාග මැතනියත් එහෙම තමන්ගේ සස්වායිපුරුෂයාගේ අකල් වියෝවහේතුවෙන් තමයි දේශපාලයට එන්නේ. සන්ද්‍රකාමැමනියත් යයාගකිසි ආකායක ඇවන් ගමනක් කාපු කෙනෙක් අපේ දේශපාල ඉතිහාසේ අනන්තවත් එහම සිද්ධීන් තියනවා. ඔබු තුමිය දේශපාලනයට ආයක පිළිබඳව එහෙ මහහාඹපු සිද්ධියින් ආවයක පිළිබඳව වනත් මේ මොහොතේ සංතෘෂ්ටියයක් තියෙනවාද නත්තන් ඇයි ආවේ කියලා හිතන තත්වැද දයන්. ඇත්තටම කියනව මම නියෝජනය කර සජාතික පක්ෂය අවරුදු විසක් විරුද්ධ පක්ෂ හිටිය. කට අනුහතරන්ද්‍රද දෙදහස්සක්ක වෙනකොට විරුද පපක්ෂින්දලා ආණ්ඩුවක් අර්ගන තමයි මගේ සෞදරය නැති වෙන්නන්නේ. තොර ද හත් අවුරුද්දක් එක දිගටුම ආණඩු බලයේ දලා වුදු හතක් විපක්ෂීතපු එක විශේෂම අපේ පාක්ෂිකයින්ට දැනනේ මහා හරි අමමාරුතත්ත මද ලොකු දේශපාන්න පණි ගැනීමක් එෙද. ඒ වගේම හරිම අසාධාරණකන්, චන්ඩිකං වලට මැරකංවලට මූුණ දෙන්න සිද්ධෝග. තින් එදා ඒ තත්ව ඇත්තෙක් මම දේශපාලනයට ඇවිල්ල මමත් අවුරුදු දහයක් දෙදා ස්දාාහතරෙනකම් විපක්ෂ හිටියා. ඉතිං ඒ කාලය තුළ ඇත්තටම ලොකු වෙහෙසක් දරලා අපේ පාක්ෂිකයි ආරක්ෂ කරගෙන හරි අමාරු ගමනක් කාවේ. ඉතින් අවුරුදු එකකට බැලුව අනු හතරයි දෙදා ස්දාාහතරයි අතර අවුරුදු විස්සක් සක් ජාතික පක්ෂික විපක්ෂය දෙදස් පහළවේ තමයි ආණ්ඩුවක් ලැබෙන්නේ හැබැයි ඉතිං අර විස් අවුරදු විස්සක් තිස්ස විපක්ෂය ඉන්නේගේ ඇතිවෙන පීඩනය හරි අමාරු අවුරුදු හතරා මාරකින් අරන්න හැබැයි මට පුළුවන් වුණා ගොඩක් දේවල් සමහරවෙල්ලට යවුරුදු විස්සම පත්ම ර දික්ක වෙච්ච ැති දේව මට පුළුවන් වුණ අුදු හතර මාරකින් කරන්න අපිගේමු කරබ වැඩ කොටසක්හ සමාන බලනකොර අපිටවැඩ වැඩ කොරසක් ඩක් අවෞුදුහතරම් මාරතුර කරා හැබයි ඉතින් දේශපාලනය ගෙන නුවන් නහ ප්‍රශ්නෙන්ලක් ඇත්තටම දේශපාලනය පිළිබඳවන ලක කල කිරීමක් තියෙනවා ඒකට හේතුව තමයි සමහර වෙලාපට අපි උත්සාහ කරනවා හරිම දෙ කරන්නමක දේශපාලක්ඥයක් කියන්නේ සියලුම්ම දේීරණය කළ යුතු කෙනා නෙමේටේ යම්යම් දේවල්. ඒ ඒවි දිට බාලොකට දේශපාලනය තුර කලකිරීමත් තියෙනවා සහ අද දේශපාලනය කෙරෙන විදිිය. සල්ලි තියෙනවානං බොරු කියනවනල් හරියටම අද ඒක තමයි රැල්ලක් බවට පත්වෙලා තිය. සල්ලිවලින් බලය ලබාගන්න පුළුවන් තත්ත්වකට තමයි පත්වෙලා තියෙන. තැන්වන් ං ඕක අත්‍රමග ඇහවොත් මටවගේ මේ බලන් ඉන්නයටත් නැගෙන ප්‍රශ්නය තමයි ඔබතුම බොරු කියනවාද නද කියන කාරන දැ ඔබතු මියන හැයි ඔතුම සල්ල තින බවන ගොඩ දෙනෙක් දන්නවා පත්නපුරේ අත්න හංගන්න කාරන ැනෙේ මෙම තිමට දෙම පියන්ගේ දේවල් තියෙනවා ඒ වගේ මගේ ස්වාම්පුෂගේ දේවල් තියෙනවා ඒක ඉතින් අපි අදේශ පල්ලි පගත්ත දෙයක් මෙ මේ ඒක දන්නවා තිබිට අපට නති වෙච්චය කියෙන හමක්ක අමදන්නවා රත්න පුර ජනතාව දන්නවා දේශපාල්ලි හබෝරගත් සල මේ ඕනම ගෙ දන්නවා ගැනම ඕන මභියෝගයක් බරගන්නත් සූදාන සාමාන්‍යෙන් කියනෝට කියන අයියටටික් නැතිකර ගළුවන්න ඉතුරටි ඇතිකල්ලම දාරඉර කරන්න කියන තමයි කියන්නේ ම මේ බලන්නේ දේශපාල න පුද්ගලෝද හබල්න්න හොඩ කන ගහටුවක් ඇතිවෙනවා. සමහරය පස් මම මේ හැමෙක් කෙනාගම මේ සල්ධිතියෙන්ඩෝනේ පරම් පරාවත්තිය එඩෝනේ පවක්තිේඩෝන ගත්කමක්තියෙන්ඕෝන කියනෙ කනෙම දේශපාලඥතුළ හැගීීමක්තිේ ෝන ැගේීම හැඟීමක් නැතුව ඇවිලා මනවා හරි බොරුටක් කියලා සල්ලිමල්ලක් කදාගන්න එක තමයි එකම කාරණය ලා එතැන්දි පොඩි කලකිරීම තිය ොක ද අපිියඔක්කො හැන්න්නේ එකම ගමනම එත එක කොටසකට විතරක්වන් මේක බිල්බඳව පුංචි කලකිරීමක් ඇතිවෙනවා. කොච්චර හරිදය කරන්න හැදුවත්. තේරෙන සමහර වෙලාවට රටේ චන්ද පාවිච්චි කරන කෙනා දෙන වටිනාකම් වෙනස්. ඒකතුර පොඩි කල කිරරිීමක් තියෙන. නැත හරි ආසාාවෙන් තමයි පක්ෂේතිඇ යුද්ද පක්ෂ හිතියත් විරුද පක්ෂකින් ොටයි තාම සීම සහිතයි කරන්න පුළුවන්දේ අනඩු පක්ෂයකින් නෝට කරන්න පුළුවන්දේ ගොඩයි. හැබැ ඉතිං කාලයක් එක් මට නික කෙටින් වුවව තියන්න තිෙන්නේ ඒ අවු දුවිශසත්්‍යක මේ අවුදු හතර මාරක සහරය සංසන්ධනය කරන්න හදනවාට සමහරදය වල්ලද. නමුත් අපිට නොුවඒක සංසධනය කරන්න බෑ දුවිශසක්ක්‍යන් දීර්ග කාලයක් තින් සමහර ගොඩාක්ක් ජාතික පක්ෂය වෙනුවයි. කටයුතු කරපට ලොවා සසාධාන කල් සිද්ද වුණ. කොටින්ම කියන හපාලන රජ්‍යයතුළ ස්වාධීන කොමිසුන් සබා ස්ථාපිත කිරීමත්තෙක්ක. දේශපාලන පලිගැනීම් ලක්පුුවන්ට ඒ වන්දිමුදල්වත් වන්දියක් ලබාදීමුවන් රැකියාවේ උසස්වී මක්හරි නැවත සේව පිහිටුව මක්කරරි ඒ වගේ දවුත් කරන්න බැරි වෙච ත්යක් ෙලාපත්තියනවා ති කෙටිකාලයක් ඒකාලය තුළ ගුඩාක් ප්‍රශ්න මැද ආ්ඩු කරපු. ඉතාම අවාස්සනාවන්ත. ඒ ම මේ ආන් හිටිය කෙනෙක් කියන්න ඔබතුමිය නීතික්‍යවරයක් මේරටේ නීතිඥඥ ගෘතිය ඇදිලයින්න තාමත් සවල් පදනෙක්ට ලැබෙන චාසයක් බතුමයට ලැබුණ. ඒ තමයි අධිකරන අමාත දුරය දරන්න ලැබුණා. තෘප්තිමදද හිටපු කෙටිකාලය තුළනත් නීතින්‍යවරයක් හැටියට මේරට. අධිකරණය නීතිය වෙනුවෙන් ලබවදන්න පුළුව ච දායකත්වය පිබඳ. ඕ මං සන්තෝ වෙන කෙටිකාලයක්. හැබැයි මෙහමයි. නීතිඥවරයක්ක් නිසා රටේ නීතිය මොකද අධිකරණය මොකක්ද අධිකරණය ස්වාදීනත්ව කොහොමද කොහොම නීතිය සිද්ධ ව යුත්තේ කියනෙක් ගැන මං අවබෝධයක් තියෙන නිසා මට කොටින්ම බයනැතුවගෙන් රයිතක මම වැඩ කරන නීති්‍යෙක් මෙමේ මුදල් ඉපේයිම මගේ නීතිී්‍ය වෘතියතුල. ම වැඩකරපපු කෙනෙක්නෙමේ. ඒ නිසා ඒ වගේ වෙනවෙන න්‍යාපත්‍ර මටතිබිච නැති නිසා හරි දේ කරන්න මට පුළුවන් වුණා. ඉතින් මට බයනැතුව කියන්න පුළුවන් අද න්න ඕන ම අධකරණේ ඉහලම උසාවීඉන්න පහළම උසාවිිය ඉන්න විශ්‍රකාර්තුමාන්ද හරි අමාත්‍යන්සි කාර් මණ්ඩරය තුළ හරි මොනෝ කිසිම දේකට මගේ කාලයතුර අනවශ්‍ය බලපෑම අනවශ්‍ය දේවල්වලට අත්තු පෙවීම. සිම වෙලාවක මංකරේ නැහැයි කියන එකත්. ඒ වගේම අඩීතික්‍යවරයක් නිසා. මම විශවාස කරන ඇත්තටම ගෘතියගෙන් හොඳ අවබෝධයක් තිබුණ හම තමයි ඒ පිළිබඳ අවබෝධයක් ඇතිවෙෙන්නේ. සාමාන්‍ය කනෙකුට අධිකරණනමාත්‍යයන්සේ හම්බුරෝත් අධිකරණය පිළිබඳ තියන ගරත්වය මොකද නීතිය එ පිළිබඳව වැැටිමක් එෙන්නේ නෑ නමුත් මේ කේදී. මට මගේ මම දන්න දේ නිසා. අධිකරණය උපරිම ආකාරයකින් ස්වාධීනත්වරේ මරම අධිකරණය ශේෂත්වයට ඉඩතියෙන වැඩ කරන්න මට පුළුවන්කමක් ඇතිවුණ. දැන්ගේ ඔවතුමියගේ අමාත්‍ය දූරේ ඔපසරිය තුළ කරපු වැඩනේ. හැබැයි රත්නපුරේ ජනතාව සාමාන්‍ය ජනතාවගේ අවංකාපේක්ෂාව අතුකොරල මැතිනිය අධිකරණය ස්වාධීනත්වය ප්‍රශිෂ්ඨාපනය කරනය කාරි අධිර පද්‍යතිය ග ටවන කාරි නේ. සමහරලාවට කන්දක ඇත කන්ද කදක් මුගෙන ජීවත්තයෙන් ඔබුතුන් ියගේ දිශවික් තාමත් දුගී ජනතාව අපපේක්ෂාව පුංචි පාලමක්දාගන්න වගේ එකක්වන්න පුළුවන්. එක සංවරධ පපේක්ෂාව නොවන්ගේ ජීවිකවින අප පේක්ෂාවන්න තියන්නේ ඒ රත් පුර තුල පපුර නොුතුම මේ අවස්තාව ලබුණවා. හෙමයි ඇත්තටම කියන්න සංලධනය ඇති අපිට මරක් මං කතා කරන්න අවුලුදු විසට සාපේක්ෂ. මම කතා කරන්න අවුුදු හතරමාර තුර විස්සක වැඩ කර කියලා නත්. විශා වැට කොට සකරද කොටම කියන ම නෝජනය කරන්නේ නිීතිකන ැතිවරණ කොට්ටාසේ පලාමිතර දොළහද දාන්න පුළුවන් වුන ක්ෂහ දකවිතර ඉති ම ම ඉති අමාත්‍යයන්සි දිහා බැලූ හම්ම පාලාංවලට සම්බන්ධ අමාත්‍යශය පාරෝල්ලට සම්බද්ධ දෙයක් නෙවේ හැබැ ඉතින් දීපු හැම අවස්ථාවකිින්ම ගන්න පුළුවන් උපරිම ප්‍රෝජනය මං ගන්න වැඩකටයුතු කර ඒවගේම කරන්න තියන උපරිම දේවල්. ගම් පෙල්ලිය කියලා වැඩසටහනක් දස් දහන මේ වර්ෂය හිටම මුදා ළමාතයතුමා ක්‍රියාත්මක කර ඒ ඒ අටතේ හැ හැම වසමකටම අඩු තර්ම ගිය අවුරුද දෙවිතරක් ලක්ස විසිපහක් තිහක වැඩ වසමක වෙනේවා නැතුව. කෝටි ගණන්වල පාලං වැඩයි වගේම මම තව එකක් කියන්න නෝනේ කවුරු නොදන්න දෙයක් නොුවන් මංහිතන්නේ ඇමතිකමද්දීලා ඇමතිකම භාරගත්ත නැතියක් කෙනෙක් ඉන්නවානම් ැති ම වින්න ඇති මකද මම විදේශරක්‍යාමාත්‍යන්සේ මට ඉසරම දුන්නලමෝ. ඊට පස්සේ මං ගොඩක් වැඩකොට සකරාම හරි සංතෘප්තියක් ලැබවා මගේ දිස්සික්කයට කිසිම අආදාරත්වයක් නැහැ හැයි ඇන්න පිටරට අරින ඒවට වැඩ පිළිවලවල්ල යොදෝනවාමිසක් ඒකෙන් වැඩිම සේවයක් වන්න තිබුණන උතුු මැද පලාාතර ැගිනිට පලාාතට සහ වයිබ පලාතර. ඒවන් තමයි වැඩිම පිරිසක් විදේකතර මිකෝ ඉන්නේ. මං හැබ හරි තෘපතියකින් වැඩකරපු අමාත්‍යාන්සය. ඒ කෙදී ඒ හිට හැටියම හරාධිර නමාත්‍යයන්සේදස් දාහතිය අගස්තු විසි පස්සේද මට ලබාදීලා දෙදස් දහටේ මාර්තු මාසේරධිකර නමාත්‍යන්සේ මගෙන් අයින්කර. එතුකොට සමහර වෙලාවට හිතන් ඇැති මට කැනෙං මේ ගැන කනගාටු වනවා එහෙම මෙ එහෙම කියලා මැයි මාසිය අපහු මට එකට බන්ධනාගාරෙත් එකතු කරලා. සබර ගමු සංවර්ධන කිය අමාත්‍යන්සයක් බාර දෙන්න වෙනම කියන්නේ ඒ මට ඉස්සල්ල අපේ පලාත කෙනෙක් තනතුර දැරුවවා. තොර මමාතකලුක ඇතරම හිට පගමැඇතුවාට හරි ුමනවක්තිබන ට වැටයුතුමකද එතුමා ේරුම් ගතම මාත්‍යන්ය හ මට ස්සිික්කට වැඩක් කරන්න බැහැයි කියලා මංකිව එතුමට පලාාත් සභාවක් තියෙන රටක පලාතකට තවත් අමාත්‍යන්සයක් වැඩක්න හැබැ එක ඇමති කෙනෙක් ිය වැඩකරු කිය කීටිය අවශ්‍ය අමාත්‍යන්සයකට අවශ්‍ය බිල්ඩින් හිටන් කුලියට අරගෙන තිබුණ ඒ වැඩකටයුතු කෙරු ැතිවුුණට ඇමතිවරය සම්බන්ධය වාහන පහසකන් කාර්මන්ය ඔක්කොම කරගෙන තිබුණ මංකිවා මට මේ අමාත්‍යන්සයක් තරන් දෙයක් අවශ්‍ය නැහැ හැබැයි ඒකට වෙෙන්කරන මුදලක් තියෙනවාන සබ්‍රගෝම පලාතර මටත් කෑගල දිිස්ත්‍රිකට ති මුදල් ලබාදනගල එක නිසා මට වෙන තැන්වලට වැඩිය හිතනාට වැඩිය මුදල් ප්‍රමාණයක් මට ංකරගන්නක් තුළුවන් වුණා දෙදස් දහට වර්ශයයේ. තින් ඒවා ගොඩක්කේවා අපිට අවසානය කරන්න බැරි වුණා දෙදස් දහට ක්ටූබල් විසියයි ද වෙනකොට ගැන මාසතුන හතර කාලෙක අර මුදලු ද ලොකොම කරන්නුණ හොක්තු දෙෙසැම්බර් මාසේ ආණ්ඩ ආපහුව වෙන කොට අවුරුද්ධයිබරයි න වෙලාර තු වග මැරන්න වෙලාක්රන හැබැකින් කරු වැඩ කොට ක්තියෙනවා මොකද මේ පොඩිමුද ලක්තිබුණේ විදිය දෙෙශය පනහක් විතර කියැනෙක් දක්ෂද දස් පන්සියඇදර එක පුළුවන් හැම කෙනෙකුටම එ මුදල්වලින් විය යතුම වැඩ කොටස් කරන්න මං උත්සාහ කර. ඉතිං ඒ වගේ මම කියන්නේ දැන් ඇත්තටම අමාත්‍යන්ේ විදි ඇප් කියමකෝ දැන් අධිකරණ අමාත්‍යන්සයක වෙන කරන්න දෙයක් නෑන අධිරණයක් සාාපිත කර එක. ඊට අමතරව පුළුව දැන් ඇතරටම අපේ දිස්ික ැලුවත්තෙම ලොකු අදබදයක් යවා අධිකරනව. ඉතිං හේල් හකට හේතුව තමයි දැන්. දු දහැකට ඉසල්ලා හිත්ති බිච් ජනගානය සහ ප්‍රශ්න මේේ අද වුරුද් දහැ පස්සෙතියනෙ. ඒ වගේ දේවල් වනට මට යමක් කරන්න පුළුවන් වනාාට කරන්න උත්සා කරට සංවර්ධනය පැත්තෙන් සහ අනෙකුත්තරින් විශේෂෙන්ම විදේස රැක අමාත්‍යන්සය වගේෝ මගේ කාලෙ මම ඉසෙල්ල කරල බිලා ැවතිලාති බෙක්ෂ ස්ශ්‍රායිලට කෘචිකාර්ම සඳහස සේවකයින් විගමනික ්‍රමිකයිෙන් පිටත් කරයවීම මං ජපානට අරියක ඉතින් මේඔක්කොමක් හැදුවවා අඉති. ඇත්තටම වැඩි ප්‍රතිලාබයක් මගේ දිස්සක්ක අයට ගන්න තිබුණේ අමත්‍යන් මට තිබමන. ඒ වගේම මැද පෙරදික ගොඩක් දුක්කින්දිෙන. මේ ගල්ගහ මරන්න නියම වෙච්චාය පවා මට ගන්න පුුවන්ගුණා මංගේ කාලයතුට ඒ වැඩටයුතුටික් ඒ මනිොසුුව මෙ හට ගන්නනොකොට එම නැත්තං සමහරලාට වැටුප ලබා ගණ්ඩ බැරුව වැඩකරපු තැනින් පැනලා ගිහිල්ල ඒ ගොලො ඒ තානපති කාරල් හර ගෙන්න්නනකොට මං පදේීරතිේ යගේ මුදල්ේ ගොලොන්ට එකතුකර ගණඩ ැරිනා යාවල් මුදල්ටික ලැබෙන තියෙන වැටුක් කියයෝක ලක්ස විපහක් ඒටික ලබා ගන්නකම්ම හිතයාගන කහමරි ලබා ගනම මේ වන්ඩුවන කියන තිය ඒ වගේ ලොකු සමාජම ප්‍රශ්නයක් තියෙන එකක් තමයි ඒකතුළ ලබපු ෘප්තිය මන් පස්සෙ ලැබව කියල කියන්න හැබයි උත්සාහ කර දැන් ඔබතුමියගේ මේ දේශපාල ජීවිත ගැ කතා ලෝදන්. තුමගේ සහෝදර යක්ත් ජාතික පක්ෂය වෙනුවෙන් ජීවිතය කැප කල්ලා වැඩකරපු කෙනෙක්නේ. උතුමියත් Uන්P වෙනුවෙන් එහෙම තීරණයක හිටිය කෙනෙක් බව අපි දන්නවා. හැබැයි මේ එළබෙන මැතිවරණේදී පාරමාරු කරණේ. ඇයි තාමත් හදව තෙක්සත් ජාතික පක්ෂේ. මොකද ඒට කාරණයක් තිබුණා. ඇත්තටම මේ මැතිවරණය පස්සේ සෑහෙන කාරයයක් තිස්සේ ඉදලා තිබිච්ෂ තත්වය. ඇත්තටම ඒ ආණ්ඩුව ගන්න හැම කෙනෙක්ම කැප ලා මහන්සි වෙලා වැඩකටයුතු කර අපේ පක්ෂේ හෙනෙක්වත් මේ අි ජනාධිපති කරගත්තේ. මොකද ඒ වෙලාවේදී එක දේ පැලව ට ඒ දධිපතිවවාදය පැතිර හමන රට නිසුන් ිච් දහස නතිව ජාත්‍රවාාව නාස වද මේ වගේ ගමන් පිළිවක් තමයි ඒ දෙදස් දහයින් පස්සේ රටේ මාධ්‍ය නිදහස නැතිවෙලා මේ හැම එකක්ම මිනිුසුන්ගේ අයිතිවාසකන් නැතිවෙච් තත්වකට එනොකොට නුවන්. මේ ඔක්ොමල එකතු වෙලා තමයි මේ ජයග්‍රහණය ලැබේ. තො අප දැන් කොටසක් දන්නවා අපේ මේ අවුරු හතර මාරක් තිස්සේ අරති බිච්ච පීඩනයට අපිට හුණ දෙන්න අමාරුුණා. හැබැයි කාලයක් තිස්සේ දලා අප පාක්ෂිකයෝ ඉගලපු දෙයක් තමයි මේ ගම ගැන අවබෝධයක් තියන ගම තේරුම් ගත්ත නායකත්වයක් ෝනිි කියෙරේ තොරත් අපි දෙදවස් දුරහැදිී ලොක වෙනසක් ඇති කරන්න ඒ වෙලාවිද අප පඉල්ලිමක් කරල්ල පක්ෂය තුල ඉඳගෙනම සජිත් ප්‍රේමදාස අහිට වූ විපක්ෂනායකතුමාව පක්ෂයේ නියෝචනායක බවට පත් කරගත්ත. ඒ වගේම ගිය ජනාධී පතිවරණේදී. එතුමා අපේක්ෂකෙක් හැටියට කරන්න තීරණය කරේ ශත්තැම්බර් විසි අට වනිදා. තොර ඉතාම සුළුකාරයක්තමයි මතිවරණ ව්‍යාපාරයට තිබුණේ. තොර මැතිවරණ ව්‍යපාරය තුළදී වෙච්ච සහර දේවල් සහ මම ඒක මංහරිද වැරදිද කිය කියන්න හැ. හැයි ඒ ගැන ොකු අවිශ්වාසය අපි පක්ෂිකවත රැතිවුණා මැතිවරණෙන් පස්සය අපි ගම්බලට ගිහම. අපිට බොහොම පැහැදිලි පනිවිඩයක් දුන්න. මේ ක්‍රමය කරන්නනම් මේ පක්ෂයතුර ඉඳගෙන මේ කරනවනම් මේ පක්ෂය නායකත්වය වෙනසක් ඇතිවන්නට ඕනි කියලා. අපි ඒ පනිවිඩිය මොකද අප මේ තනතුරවට පත්කරන්නේ අපය පාරිමයන්තුවට ඇත්. අරින්න ගමේ අපේ පාක්ෂිකය. තට එක්සත් ජාතික පාක්ෂිකයම? ට අනූ පහරවැඩිය මම හැම විදිකටම කැදෝල බැලුවවා. කතා කරලා බැලුවවා ගම්ඹට ගිහිල්ල බැලවා මේක එක හඬකිින්ම කියන්ඩ පටන්ගත්තා. ඉතින් ඒ වෙලාද අපිටේ මතය ප්‍රකාශ කරන්න සිද්ධ වනා. හැබැ ඉතිං ඇත්තටම මේක ගැටලුවක් තිබොඩ්න්න හැ. අපේ පක්ෂයේ එක්සත් ජාතික පක්ෂණයකතුමා රනි වික්‍රමසිංහ මහත්තය. අපි කවුලුත් සහභාගවෙච්ච නැති. කෘ්‍යාධිකාරි මණ්ඩල ඇස්වීමකදී ජනවාරි තිස්වනිද. තරනයක් කාරන්ති ප සජිත් ප්‍රමද සහත්තයා ගමතිය පක්ෂක කරලා. සජිත් ප්‍රේමදදා සමහත්තගේ මූුණිකත් සන්ධානයක් පිහිටවල සන්ධානී නාක බවටත් එතුමා පත් කරලා. නාමේ යෝජනා මණඩලේ සභාපතිවෙන්නෙත් එඇතුම කියලා. ති දැන් එතුකට මේගේ ගැටවක්තිබුුණේ අපේ පක්ෂණනායකතුමා එතුමා කැමැත්තෙම හැමකම්මදීල ඇතුමා පක්ෂයතුරෙන්න්ටකන මේක වැඩකට යුතු බර දෙෙනවා කියර හැකිීමමතමයියාාවේ. හැමයිද ඒ වෙන කොටා. අපිට පොඩි ප්‍රශ්නයක්කා පක්ෂයේ ලාංචනය පිළිබඳව. අපි අලියට පුළු දුවිනිසු. අපි ොහොම අමාරුවෙන් තමයි හන්සත් දෙපාරක් චන් දෙෙ පාවිච්චි කරේ මේ කවද අපේ මේ සර ෝන්ස්ක මහත්තයගේ මැතිවරණටත් මයිට පාර සිරසන මහත්තක මතිවරණයටට. තින් අපි බොහොම වොමනාවේ මෙලාංචනයේ ප්‍රශ්ය විස්දාගන්න උක්සාහ කරා. හැබැයි මේක මැද හිටියය ම මේක දිර අනුවක්කම සිහම මහත්තර කිරීම දෝසක්ති කියයන්නේ. එතුමාට එතුම යිතාම අසර නුනාා මොකද මේ කණ්ඩෑ මක්ින්දගන පවතින රජයේ අවශ්‍යාව වික්ෂ් කරන්න වැඩකටයතු කරා. ඒ ගන ආාපිගාව හොඳට සාක්ෂිත එක්කම ඔප්පු කරන්න අපට සාධක තියෙනවා තිය අපිට වෙනම විකල් පැක්තිබුන්න හැ. මේ අවස්ථාව වෙනකොට ගමේ මිනිස්සුන්ගේ මතේ අපිට ඉදිරියට ගෙනියන්ඩ වෙනවා ඒ වගේම ගමඉල්ලන තැනකට අපිට වැඩ කරන්න සිද්ධ වෙන අපිත්තැක් ඉන්න පාක්ෂිකයෝහෙම කියනකොට. නිස්සුන්ගේ ව්‍යාව වෙනුව අපිට පෙනී හිටින්න සිද්ධ වනා. ති ඒක තමයි ඇත්තටම මොකද බොහොම පොඩි කාලයක් තිබුණේ ඔවුලු දන්නවා දැ තිස්වහිද ඉද මේක මංහිතාන්නේ මාර්තුමාසේ සාමාන්‍යෙන් දහ අටවේද විතර වගේ වෙන කරුණුන් මේ ප්‍රශ්නය ඇද ඇදියාව. ඉති හැම පැත්තකම්ම අපිට පාක්ෂිකයාගේ අවශ්‍යතාව විෂ් කරන්නට අතවශ්‍යයි. ඒ වගේම පාක්ෂිකය විශ්වාසක කර නායකෙක් කිදිරියට එන්න ඕන කියන මතේ අප හිටිය. මොකද ේතුව තමයි සමහල්ලාට එතුමගේ අවස්්‍ය නාවක් වෙන්න පුළුවන් රනිල් වික්කම සිංහ මහත්ත්‍යාව විශ්වාස කරන්න නැත් තැනකට අපේ පාක්ෂිකය පත් වනා. ති මට ඒ බහුතරේ තීරණයට මට හිටගන්න සිද්ද. හරිදැ. මේ මේ උදාහරණය මීට කලින් පාලම මෙන්තුන්ත්‍ර ඩිලාන් පෙර මහත්න පවිච්චි කරලා තිබ්බ. සිරිපාදය අයිති ඔතුමිය සිරිපාද පාමුල තම එතරහකාරෙක රත්නපුර උතුමේ ජීවත්වෙෙන්නේ. මේ සිරිපාදට පාරවල් කීපයකින් යන්න පුළුවන් කියලා දන්නවානේ මේ දැන් එක්සත් ජාතික පක්ෂේ සහ සමගි බලවේගය එකතු වෙලා මේ සිරිපාද ගමනක් දැන්නේ එක කට්ටිය කනිත් පත්තෙන් ඇවිල්ලා තවකට්ටයක් අ පුරා පාරෙන් ඇ විල්ලා අන්තිමට එකම තැනක එකතුවීම අපේක්ෂාවකින්ද මේ ගමන ය දෙන්නේ. ඒ එකතුවෙන්න පුළුවන් නායකෝ දෙන්න එක තීරණ ණ්ඩ දෙන්නවන මේ වෙන වෙන න්‍යාපත්‍රතියාගෙන මේක වැඩ කරන්න බැහැ. මොකද අපි හමංකිවනමං හදවතිමක් සජ්ජාතික පක්ෂිකය හැබැයි මේකෙදී මේ මංහිතන්නේ මන්තරය නුවන් මාත් එකගවෙයිද කියලා මමයි කොහෙවත් මාධ්‍යවල මේක මේ මෙහෙම වෙන්ඩෝනේ මෙහම වන්න ෝනේ එම කියර මං කිවේනේ. අවසාන මොහොත වෙනකනුත් අපි උත්සාහරේ හෝමාරි අලියගේ ලකුණනත් එක්කව අප ඉදිරියට යන්ට ඒ අවස්ථාාව අපිට නැති කරා මේක ඇති සමහල්ලාට මැති මේ තුළ ඉඳගන අපි ඉල්ලන්නේ වෙන මුකුත් හින්දන මොකද අපේ නුවන් මෙහිෙම එකක්තියනවා. දැන් අපි ඉස්්්‍ය කරන්නේ පාක්ෂිකයගේ අවශ්‍යතාවන එතකොට දැ මම නියෝජනය කරන්න ඇත්තරම රත්න පුරේ කිය කිව්ොත්. ගොඩාකාය හිතනවා මේ ආර්ථිකය හරි වෙනස් කියෙලා රත්මපුරේ බැලුවත් එෙන ගොඩක් සියරව හැත්ත පහම්ම තියෙන්නේ ගම්බද ආර්ථිකයක් ඒ මනිසුන්ගේ අවශ්‍යතා වෙනස් ඒටික තේරුම් අරගන බැඩ කරන්නඩ ඕනේ. ඉතින් ඒටික තේරුම් අරගෙන වැඩ කරන්න බැරි තත්ත්වයකර අපි පත් වූ නොත් මිනිුසුන්ගේ විශ්වාසයක් අපිට නැතුව යනවායි ඒක සමහර වෙලාවට එක වෙලාවකදී මටික කියන්න පුළුවන් ටේම මතයක් හැටියට ගිය ඒ වගේම මං අකමැත්තිෙන් වනත් කියනවා අපේ ආණ්ඩුව කාලය තුලදේ අපි අහපාලන රජය හැම කෙනෙක්ම පක්ෂ ගන්නාාවක් එකතු වෙලා ආ්ඩු කරේ අපේ පක්ෂ නෝන කෙනෙ පආණ්ඩුව නායක වෙලා හිටිය හැබැයි අපේ පක්ෂය අති වෙච්ච සහර දේවා සම්බන්ධයෙන් අපි උත්තර නැතුවන ඒ වෙච් ඒගොල්ලොත් ඒවට උත්තර දෙයන කටයුතු කරේ නැහැ ද හින්ද අපි අසර වන අපි නිතරම කිව්වා මේකට උත්තරයක් දෙන්න ඕනනි. මේ වැඩ ගැන මිනිස්ුවඩ අපි ඇත්ත කතා කරන්න කියලා හැයි ඒගැන මහිත නිච්චල තැකීමක්කාටවත්ති බුණන්නේ හැ අපි මිනිස් අතරඉන්න මිනිස් වැටියට අපිට ඇහුවහම යමක් අපේ පාක්ෂික අපි හමැක්කනට මුත්තරකයන්න්න සූදන්නන්නෑ. නමුත් අපි දන්නවාක ජනවාරි අටවෙනිට ඉස්සල්ලත් බොහෝම අමාරුවෙන් නොෙකුත් පීඩාවට මව දීර හිබපු කොටසක්කින්න මනුස ම ඇහුත් අපි ත්තරදන්න පුරුව ට ප මස තත්කට පත් වනා. පිටහ දිරියට යන්න ැයි කියලා හිතනවා හැබැයි දැන් මේ අවස්ථාවක් වෙන්න පුළුවන් අපි දන්නවා මේ මැතිවරණය වඋනත් කොට මේ වගේ ඉතාම අමාරු වෙලාවක වුණා මේ මැතිවරන්නේ නැවත පාලිමේන්තුව ඇඳුවෙලා මේ නාම යෝජනා ප්‍රතික්ෂේපවෙඩ ඉඩ තියන් මැතුව දින දදා ඉදිරියට ගෙනන වෙනමකුත්නෙවෙේ මේ අද පාලනය කරන නායකින්න්ට ආණ්ඩුවේ බලවතුන්ට සහ මේ රටේ ප්‍රධානයට අවශ්‍ය වෙලා තියෙනවා. මේ අපේ සමගපහු ඇතිුුණෝ තේ ගොල්ොන්ට අභියෝගයක් කියන හොඳට අවබෝධයක් ඇතු වෙලා තමයි මේ වැඩි කරන්න කියෙ තින් අර සිරිපාද එක වෙන්න පුළුවන් පස්සේදී. හරි දැ ඔබතුමියෙන් මම මෙහම කෙලින් ැහුවෝත් මේවර ඔබතුමිය පාලිමේන්තු යන්න ඇයි පාලිමේන්තු යන්නේ උපරිම මුත්සාකම ආණ්ඩුවක් ගන්න අපේ ග ආඩු ැයක් නතු අපි වැඩ කරන්න බැහැ. පි කවරුහැරි අපිට චෝදනා කරනුවාන මම පුද්ගරිකෝ මංගස්තුොත් මංකාගේ හැරි හොරකං කරලලා තියෙනවාන. මඉමනැත්තං බල් දේශපාලන වශයෙන් කාටහරි බලපෑම් කල්ල තියවාන. ඒ වගේ ඕන කෙනෙක් මට චෝදනාවක් තියෙනවාන එහිමනැත්ං මගේ චරිතෙ අහරිමුණ හරිකක්කිනු මගේ ඕනම චෝදනාව කරට මුුණදින්ට සූදාන. තිය අපිට තියන චෝදනය වන මේ හම්බරිෙන්න්න බැරවුණ කාරයාල දින දහිල ගොඩ සෑහෙන වෙලාවක් ඉඩ සිද්දෝන. රයාල දිනයක් වුණත් කරේ නුවන් හැම සෙන්සුරා දම ගිහිල සමහල්ලට දවල්ට කනකොට හැදෑාවේ පහයි හයයි. කරේ වෙනම කුත්හින්දලමේ පාක්ෂිකයද මටිකයන්තිවරන එන්නට කොටෙන්න්න හම්බ එන්න කියල් අපි දන්න අයගු ොමටන්න අද අදවසේතත්ව හැට අඩුගාන ුපියා දහත්තුන්දහ කවච්චය. ඉන් පුරම බදදුම උත්සායක් දරාගෙන ඒ කටයුතු කරවා. පක්ෂය කටගේ කියනම ආන්ඩු පක්ෂයලගේ ම සමහල්ලරය නොකම රන්න ත්න. හැබැයි හැම කනෙකොටම උපරිම උත්සායක් දල්ලා කරන්න තියන පොඩි දේවනත් කරන්න පුළුවන් අපේ උත්සා කරනවා කරන්න.ඒ අපේ උත්සායති මේ පාර පාලමේන්තු යන්නේ ආණ්ඩුවක් ගන්නඩ ආණ්ඩ අරගන ගත්තොත් තමයි අපට පාක්ෂිකයක් විතරක්නමේ රටේ සියරුම ජනතාවගේ අපේක්ෂාවන අපට ස්ට කර ක දාරනයක් ැටිය ම දේශක තිවර හටියයට. තතිරකු මල ශ්‍රිකහරි පරට හරි හිල්ල එහම ැත්තම් වැිකාන්දට හරි දිමුඩාගලට හරි ගිහිල්ලා. ලොක ලොක දුකක් වි දගන රට ගේමිල් සුන්ගේ පවල්ලට අතාා කරන්න එහම අවර්ශ්‍ය නැහනේ තු රිට මුළලු රටමක් වැඩ කරනවා. හැබයි ඒක තමයි උත්සාහය ඒ ආණ්ඩුවක් ගන්න අයනය අපි යමක් කරන්න පුළුවන් තත්තක තිනයි ශවාස තියාන වැඩරද. හ දැන් ඔබතුමිය පලමේතු ගිහිල් ාලමේතු මන්ත්‍රීවරයක්. වශයෙන් වගේම මේ රටේ පුරුව වැසියක් හැටියටත් විශේෂෙන් නීතිය හදාාරපු කෙනෙක් හැටියටත් මේරට සංවර්ධය මතක දෙනම් ඔබතුමිය මූලි වශයෙන් මෙන්න මේ දේකළුත් මෙන්න මේවක් කළොත් පුළුවන් අපේ රට ඉස්සර හටයන්න කියලා ඉතාමත් කෙටියෙන් සහන් කරොත් කරුණුකිීපයක් මොනව දබිතුමියේ ම මලි වශ කිය ම හිතන්නේ ඇත්තටමඒ මූලික අධිතාලම හපාන රජයේ මුලින්ම වැටුනා ඒකයන්නේ රජ්‍ය සේවේ ස්වාදීන වෙන්ඩ රාජ්‍යසවා කොමිෂන් සබ පොලිස් කොමිෂන් සබ පොලිසි නිල්ධාරට හොඳ කරතියාගෙන රජකනකද රටේ හරිට නීතිය ක්‍රාත්මක වන්න වන් හැම කෙනට එක විදියටට පක්ෂප පට බේදයකින් තොරෝ දශපාන බේතියකින් තොර ජතියාකම කුල බේදයකින් තොර. හැබැම එතරන හට ගිල්ල බලන්නේ ගොඩාක් වෙලාවට අපි පහුගිය රජයෙන් ක්‍රියාත්මක කරපු අධ්‍යාපනය තුළ ගොඩක් හොඳ මේ දේවල් තිබුණා. ඒ වගේ ඉදිරියේ හැම දරුවකුටම පාසැල්ලෑමට අධ්‍යාපනය ලැබීමට තියෙන අයිතිය. දැන් තහවරු කරගන්න ඒකොලොන් අවශ්‍ය මමුලි පහසුකාන්ටික දැන් ම පුංචි උදාහරනයක් කියන්න. දැන් දෙදාස්හලුව අපේ ආ්ඩු එන්ඩ ඉස්සෙල්ල දෙදදාස් දාාහතර හිටපු අධ්‍යාපනයම තිවරයා ගැහත් තිබුණ මේ සමහර ගම්බද පාසල් වල එක පහා ප්‍රාථමිකාන්සිේ අයින් කරන්න. අපිට ව නෙමෙයින්න දැන් අපේ පළත්වන බලත්ව බවට මයි ඒ අයිතිය තියෙන අධ්‍යාපන විෂය. කොල හතරයිය මට ත්ම හර දිස්තිික්කටම මධ්‍යම ආන්ඩුවෙන් පාලන වෙන. හැබයි සහර වෙලාට ඒ අවබෝධයක් නැතුවගත් තීරණ නිසා ලොකවා පහස්ථාවකෙන. එක පහ කියන්නේ දරුවෙක් පාසැල්ලයන්න පටන්ගන්න පලමනිම අවස්ථාවන. එකොට ල්ළගගේ සරහතිය ස්කෝලෙ අන්න තියන යිතිය ැතිකල්ල කිරෝමිට තුක් විතරනේ උදේ පහමාටේ ඇහරෝල ඒ පැතිවල වෙලාට බස්සේවමේ වන්න ගොඩක්යි පයින් තමයියන පයින්ය දරුවට පටන්ගන්නකොට මධ්‍යාපනය එපා වවා. ඉ ඒවා අපි අපහු නැවතත් ඒති බිච්ෂ දෙවල් වෙනස් කරල ප්‍රාථමික පන්ති පටන් අරගෙන ඒවගේ දෙවල්. තර අධ්‍යාපනයට තියෙන නැමුරු. ඒ වගේම ලෝකේ පිළිබඳ හොඳ අවබෝධයක් ඇතුව ජීවත්වීමේ. ඕන කෙනෙකුණුම නීතිගරු පුරු වැසිය තමන්ගේ අයිතිවාසිකම් ඇතුව ජීවත්වීමේ අයිතිය තහවුරු කරන එකට ම ලොකු කමැත්තක් තියෙනවා අනිත් අවශ්‍යතාත් අප ඉෂ්ට කරන් ඕනේ අර ඔයා ඇහුව වගේ පාල මෝනි තැනට පාල මෝනේ පාරතියෙන් ඕන්තට හරියට පාරතියෙන් ඕනේ මේ හැම එකක්මවෙන්න ඕනේ හැබයි ඒ අතරවාර අර දරුවෝ වෙනුව. අධ්‍යාපනය වෙනුවෙන්. ඒ වගේම ආරක්ෂා වෙනුවෙන් අහිංසකහ. දරුවන්ගේ කාන්තාවන්ගේ ආරක්ෂාව වනේ වේ යතු වැඩකටයුතු හෙම න්නවෝන් කියඇව මන්හිතාට. අවසාන වශයෙන් ඔබුතුමියගේ දිස්ට්‍රික්කේ ජනතාවට ආධරනය රත්නපුර ජනතාවට මොකද දෙන්න තින පණුවිඩේ මංගන විශ්වාසේ තියන්න කියලා මොකද මා මංගෙන ලොකු විශ්වාසයක් හැමදාම තිබුණ මට කරන්න පුළුවන් උපරිමාකාරයකින් ආණ්ඩු බලය හිටිය තාම කෙටිකාලය තුට කරන්න තියෙන හැමයක්ම කර අපි ඔබ මාකෙරෙහිතිියපු විශ්වාසය මං අ බවන් රුවෝකින්වත් පලුදු කරලා ඔබදීපු චන්දයට මට මේ තාක්කාලයක් ඔබදීපු චන්දයට අගෞරවයක් වෙන විදියට නුසලකිල්ලක් වෙන විදිට මං වැඩ කරලනේ ඉන්ඳම පාරක් මංගෙනන විශවාසය තියන් මගේ මනපය ලබා දෙනකොට මගේ පක්ෂය අදමන් යෝජයනය කරන්නේ සමගි ජනබලවේගේ අපේ ලකුණ දුරකතන දුරකතනය ඉස්සරහ මගේ අංකේට කතරයක් ගහන්න. හරි අප ාපොරත්ව තුම මේ අරත් පුර දිිස්ත්‍රික්කෙන් ෝජනය කරමෙන් සුපුර දු ලෙසම ළඟ පර්තිිමේන්තුවේ අසුන් ගනී කියලා. ඒ අපේක් ෂාර් ූ පතන ගමන්. ඔබතුමිය පාලිමෙන්න්තු මන්ත්‍රීවරයක් හරි අමාර්ත්‍යවරියක් හරි යයින් පසුව මාර්තක මේවගේම සසාකච්්‍යකු සභාගය කිය බලාපොත්වන බෝස්තුති .